ආයිබෝන් ජයරත්න පතිරාජයා මහත්තයා ආයිබෝන් සක්වල සිටීම නාලිකාව නරඹන සියලුම ප්‍රේක්ෂකයන්ටත් පතිරාජ මහත්තයා මට මේ හැම පැත්තෙම දුරකථන ඇමතුම් එනවා ඉවරයක් නැහැ මේ විස්තර අහලා. එහෙනම් මං හිතුවා මේ පතිරාජ මහත්තයාගෙන්ම විස්තරේ කොහොම දෙන්න ඕනේ, කීර දෙන්න ඕනේ, කොහට දෙන්න ඕනේ කියන එක අහනවා. ඒ නිසා ඒ සියලු තොරතුරු දැනුවත් කරා නම් අපිට දුරකථන ඇමතුම් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. වීඩියෝ එකේ තියෙනවා සියලුම දේ. එතකොට බලලා ඒ විදිහට කරන්න පුළුවන්. ඔව්, දැන් අපි පෙර දාපු වීඩියෝ එකේදී අපි පැහැදිලි කරුවා සිකුරාදා උදේ 9ට මෙහෙට එන්න කියලා. හොඳද? සිකුරාදා උදේ 9ට. ඒ කියන්නේ හෙට නෙමෙයි, අනිත් උදේ 9ට. ඔව්. සිකුරාදා උදේ 9ට මෙහෙට එන්න කියලා කිව්වා එන කෙනෙක්ට. එතකොට එන අය මට කතා කරලා කියන්න. දැන් කතා කරලා කියන්න කියන අය දැන් කුණෑකට මහත්තයෙක් එනවලු. අර උදුම්බලා මිස් කියනවා එනවලු. නම මට උදේ නම් කතා කරන්නේ නැහැ. එයා මේ පොඩි අර ඉස්කෝලේක දාම් පාසලක උගන්වනවලු. ඉතින් ඔන්නෝම කතා කරලා කියන්නට දැන් මම මේ තීරණය කරලා තියෙන්නේ මම වාහනයක් හයකට අරගෙන මෙහෙන් යනවා උදේ 9ට. මේ වාහනේ අපි යන්නේ 8 දෙනයි. යන දැන් මේ පොතු හැරෙන් යන වාහනේ 8 දෙනයි යන්නේ නේද? 8 දෙනාට යන්න පුළුවන්. ඔව්. දැන් කවුරුහ කතා කරලා කියන්නේ නැහැනේ. එතකොට අපි යන්නේ 8 දෙනයි. එතකොට දැන් සම්පත් බණ්ඩාර මහත්තයා කතා කරලා සිව්වේ දෙකේ එයා කෙලින්ම කොළඹින්ම එයා දෙහිඅත්ත කන්දේ බස් එකේ නැගලා එයා බිම්බුදාකට එනවා කිව්වා. එයා ජනසුරාල. ඔව්. සම්පත් මහත්තයා කිව්වා බස් එකේ. ඔව්. එන කෙනෙකුට කියන්නේ බිම්බුදාගල විහාර භූමියට, පන්සල් භූමියට, බිම්බුදාගල විහාර භූමියට එන්න ඕනෙම කෙනෙක් සෙනසුරාදා උදේ එන්න 9, 10, 11 එම කැයිලා වෙද්දිපිරිකාව තියෙන තැනට එන්න. මම අපි කලින් දවසේ ගිහිල්ලා ඒ රෑ ඉඳලා ඉඳලා අපි උදේම 8:00 වෙනකොට 8:00 වෙනකොට 8:00 8:00 අපි උදාරන් නැග ගන්න ඕනේ. හොන්ද? ඔව්. හරියම් පුස්කර ගමනන්නේ තියෙන වනාන්තරේ යන්න. ඔව්. එතන පන්සලම නවාතැන් ගන්න පුළුවන් ද පතිරාජ මහත්තයා එන කෙනෙක්ට? ඒක අපි ගිහිල්ලා බලන්න එපා. දැන් මම සම්පත් බණ්ඩාර මහත්තයා නම් කිව්වේ මේ හෝටල් එකක් බුක් කරගන්න. මම කිව්වා හෝටල් ඕනේ නැහැ. අපිට පන්සලේ බණ මැදි හරි ඉන්න පුළුවන් නේ හාමුදුරන්ට කියලා. අපි මේ සැපකන්නේ නෙමෙයිනේ. එතකොට ඊළඟ කතන්දරේ අපිට කිසි දෙයක් කියන්න බෑ. කාලගුණික විපර්යාසත් එක්ක ඒ ගියාම වර්ෂාව වැඩි නම් පුරායිදිය කට්ටිය උදා ඉන්නේ වැස්ස ඉඳලා වැඩ මාද්දයි. දැන් උදා මාසෙකට පොළ පදිංචිලාම ඉන්නේ උදා කන්ද මුදුනේ. අත්තන ගහගෙන හත් ගහගෙන. එතකොට ඒක නිසා මේ මගේ අහප්පෙ කිසි දෙයක් කියන්න බෑ. මේ වහින්න අවස්සල දැන් අපි මේ ගමන ඉක්මන් කරලා අදහෙට යන්නේ. මේ දැන්ම යන්න ඕනේ. ඉඳ නැත්තම් පහු වෙලා ගිහිල්ලා වැඩක් නැති නිසා. මොකද පුරාවිද්‍යාවේ සේවය කරන නිලධාරි මහත්තුරු එතනින් බැස්සට පස්සේ අපිට ගිහින් බෑ. ඒගොල්ලෝ පලංචි කපලා අරවම ඒ ගහන පලංචි අයින් කරලා පස්සේ අපිට බලන්නවත් බෑනේ. ඉතින් ලඟ වෙන්න බෑනේ සෙල්ලිපිරිකාවට. ඔව් ඔව් බෑනේ. ඒකයි මේ වෙලාවේ ඒගොල්ලෝ ගහන පලංචි ඊට පස්සේ ගලවනවා. හොඳ. ඔව්. බිම තියෙන සෙල්ලිපි යන්නේ නෙමෙයි මේක. පලංචි ගහලා අදහසකු සෙල්ලිපි පලංචි ගහලා නැදින්නන්නේ කරන්නේ කතා මේගොල්ලෝ කරන්නේ. අපිටත් ඒකට පොඩ්ඩක් හරි කවුරැන්න නැගුව බැලුවොත් අඩු ගානේ අපිට සෙල්ලිපි අකුරක් හරි අත ගන්න උදේ නගින්න එපා. අපි උසර තියෙනවා නෙමෙයි සමහර ඒවා. ඒක නිසා එන කෙනෙක් බලන්න එන කෙනෙක් එන්න මේ සෙනසුරාදාට එහෙට. ඊළඟට දැන් මම මට කතා කළා කිව්ව දේ දැන් මට උදේ නම් කෝල් එනවා ඉවරයක් නැහැ. ඊට පස්සේ රටවල් වලින් කතා කරනවා, සල්ලි දාන අය කතා කරනවා, SMS එනවා. දැන් ෆෝන් එක ඉවර වෙලා SMS ඇවිල්ලා ෆෝන් එක පැයෙන් පැය චාර්ජ් කරනවා. මේ වගේ මට කා ගන්න විදියක් නැහැ. අද ඇඟ හොද ගන්න විදියක් නැහැ. ඒ තරමට කෝල් එනවා නේද කතා කරන්න. ඉතින් මම මේ ඉතින් ඒක ගැන කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒක සමහර අය කෝල් කරනකොට මේක මම මොකද කියන්නේ ඉන්නයි පා කතා කරලා නාට්ටුව නැත්තම් තව කෝල් කරන කට්ටිය ඉන්නවා කියලා. හොඳ. ඔව් එන්ගේජ් වෙනනි ෆෝන් එක. ඔව්. දැන් මේ දාන වීඩියෝ පැහැදිලිව අහන්න. දැන් සමහර අය අහලා තියෙනවා දිබුලාකට එන්නේ කොහොමද කියලා. මට දිබුලාකට එන හැටි කියන්න ඕන නැහැ නේ. ලංකාවේ දිමරගෙන මැප් එකක් ගහගෙන දැන් දිමුරාක කොළඹින් දිමුලාකට එන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. ඉතින් ඔයාලට උත්තර දෙන්න අපිට බෑනේ. ඉතින් ඒක තේරුම් ගන්න එපා කොහොමද ඉන්නේ කියලා දිමුලාකට. දිමුලාගල නැහැ කොළඹින් බස් එකක් තියෙනවා දෙහිඅත්ත කන්දියේ. ඒ දෙහිඅත්ත කන්දියේ බස් එකේ ගොඩනවාම ආයෙත් දිමුලාගල පහන්කල ගාවෙන් බහින්න පුළුවන්. එතකොට එන කෙනෙක් එන්න මට ආවත් එකයි නාවත් එකයි මට වැඩක් නැහැ. ඒක මම මේ මාත් එක්ක යන්න මේක ගිහිලා පොඩ්ඩක් මේවා කරන්න වීඩියෝ එකක් කරගන්න පෙන්නන්න. දැන් මම අපේ ගම්පොල ළමයට එන්න කිව්වා. ඒ ළමයා එනවා. එතකොට
දෙනියා ඉඳලා ළමයෙක් එනවා ගණන් හදාගන්න දෙන්නයි. කුලියාතුගේ ඉඳලා ළමයෙක් එනවා. ඒ එතකොට අපේ රාජික එනවා වැල්ලම් පිටින්. ඒ කේන ළමයි තුන්දෙනාම මෙහෙ ඇවිල්ලා අපේ ගෙදර රෑ දෙකක් ඉඳලා මට උදව් පදව් කරලා ගියේ ළමයි පෙර පෙර කාලවල හොන්ද. ඔව්. එතකොට ඉතල කුරුණෑක ග්‍රවුන්ඩ් එකේ මහත්තයෙක් එනවා. එතකොට කුරුණෑක ග්‍රවුන්ඩ් එකේ මහත්තය එක එක පළාත්වල ගවේෂණයේ මහත්තයෙක් හොන්ද. එතකොට එතකොට දැන් ගණන් බලාගෙන අපි නංගෝනේ අපි ගම් වලින් දෙන්නේ ආයේ ළමයයි කුලියාපිගේ ළමයයි වැල්ලම්පිගේ ළමයයි ගම්පොළ ළමයයි ඊළඟට කුරුණෑගල මහත්තයයි කුරුණෑගල මහත්තයයි පහයි මේ හංගල්ලේ උදුම්බලා මහත්මයයි හයයි හයයි තොර මායි හතයි හතයි. එතකොට අනේ නරින්න කියනවා අපේ කුරුණෑගල එංගලන්තේ ඉඳලා ලංකාවේ පදිංචි කරලා ඉන්න රුවන් කියන මහත්මයා චන්දරමල් මහත්තයා වෙනවා. එතකොට මහත්තයෝ අටයි ගාන අටයි. එතකොට මේ අතට යන තමයි වාහනයක් හදන්නේ. එහෙම නැත්නම් ඒක ඔක්කොම කතා කරලා කියන්නේ දැන් 16ක් 18ක් යනවා නම් අපිට රෝස බස්සයක් අරගෙන යන්න පුළුවන්. දැන් මේ අපිට දැන් සල්ලි අපේ කෝටියක් තිබ්බත් අපිට බස් එකක් කතා කරමුකම මම ගන්න බැහැනේ. එහෙම පුළුවන් කමක් නැහැ. පාරේ සීවිල් වල යනවා වගේ නෙමෙයි මේක දවස් තුනක් ගමනක්. ඒකට ඒවත් කියලා මේවා කරන්න එපා. අපි අනිවාර්යෙන් දවස් තුනක ගමනක් මේ දාන්න දෙන සඳුදා උදේ එන්න බලාගෙන හන්දර කෙටවල් ගෙවල් හන්දර කෙවල් වලට එන්න බලාගෙන තමයි මේ ගමන යන්නේ. ඒ කියන්නේ සෙනසුරාදා සිකුරාදාත් අපි රෑ ඉන්නවා. සෙනසුරාදා රෑ ඉන්නවා. ඉරිදා හවස 7ට 8ට 9ට 10ට හරි එහෙම පිටත් වෙනවා. පහවදාට එළි වෙනකොට එන්න පුළුවන් ඉන්නේ. අර මේ හදාගන්න හදාගත්තේ දැන් මේ පැහැදිලි කාලේ දැන් හොඳ පැහැදිලි. තාම මොනවාරි විස්තරයක් තියෙනවා නම් දැන්ම කියන්න. හෙට උදේ හෙට දවල් 12 වෙනකොට කියන්න. නැත්නම් මේ එහෙම නැත්නම් ඔයාලා ඕන කෙනෙක් එනවනම් එන්න දිබුලාගලට මොන එන ක්‍රමේ අහන්න එපා. මගේ මට ඒවට උත්තර දෙන්න බෑ. එන ක්‍රමේ ඒක ඔයාලා මට ආවත් එකයි නාමත් එකයි. එනවනම් එන්න මේ දිබුලාගලට ඕන ක්‍රමයකට. ඔව් ඕන කෙනෙක්ට දිබුලාගල පන්සලට එන්න පුළුවන් උදේ 8:30 9 වෙනකොට. එතෙන්ට ඇවිල්ලා හිටියනම් හරි පොතු හැරින් යන කට්ටි 8ක් තමයි දැනට ඉන්නේ. ඒක වැඩි වෙනවා නම් වේලාසනෙන් කියන්න. මොකද වාහනයක් මේ arrange කරගන්න අවශ්‍ය නිසා මේ නැත්තම් වාහන හොයාගන්න එකත් අමාරුයිනේ මේ දවස්වල. ඔව් දැන් අපිට දැන් ජිප් එකක් දෙනවා කියලා කිව්වේ. ඒ ජිප් එක අපිට ලැබුණා නම් අපිට 6 දෙනෙකුට යන්න පුළුවන් ගානට. දැන් ජිප් එක ලැබුණ නැහැනේ දෙනවා කිව්ව කෙනා. ඒ නිසා අපි වාහනයක් ගන්න මහා ලොකු වාහන අරන් බෑනේ. 6 කියවන්න බෑනේ. මෙහෙම සල්ලි දැන් මට සල්ලි ඒවලා තියෙනවා රටවල් වලින්. මගේ හිතවත් අයයි මේක විශේෂ අය ඒවලා තියෙනවා. දැන් එතකොට මේ කොහොම කළා පෙක්ලස් 20000 විතර යනවා මේ ගමනේ වාහන 6 එකට. ඊට වඩා වැඩි නිසා කඩු වෙන්නේ නැහැ. මොකද මේක නවස් තුනක් තියාගෙන ඉන්න එක වාහනේත් නේද? ඔව්. එතකොට එන අයගේ කෑම බීම වෙනවද මම දන්නේ නැහැ. ඒක මම දන්නේ කොහොමද? මම දන්නේ මගේ කෑම ගැන විතරයි. ඔව්. කෑම බීම අනිත් එන අය අරගෙන එන්න මොනව හරි කන්න නේද? ඒක මම දන්නේ කොහොමද? දැන් මට කන්න මම කිසි දෙයක් ගෙනියන්නේ නැහැ. ඔව්. යන ගමන් කඩේකින් කනවා. ඔව්. මේ නර කියන එක අර උදුම්මලන්නේ මං කව පුළුවන් නම් අලුවයි වැල්සල්බයි හදන් ඉන්න කියලා. මම මොකද මම පිටිවලින් හදන කෑම කන්නේ නැහැ. තෙල් දාපු කෑම කන්නේ නැහැ. මොකද මගේ මේ අසනීප තත්ත්වයේ ඉඳලා වෙන අයගේ කෑම ගැන අපි දන්නේ නැහනේ. මම කාගවත් කෑම දෙන්නේ නැහැ. පේ දෙන්නේ නැහැ. මේක මේ සංචාරක කිප් එකක් නෙමෙයි මේ. ඔව් මේක මේ රට වෙනුවෙන් කරන යම් කිසි කාර්යභාරයක් නෙමෙයිද? ඔව් දැන් අපේම මට ඕක බලන්න යන්න ඕනෙත් නැහැ. මම මේ 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 වෙලාවේ මේ ගැන පොඩ්ඩක් කතා කරන්න ඕනේ ඉඳලා ලෝකෙට කිව්වම මම ලෝකෙම ඉන්න බොහෝ අය දැන් මේ වෙලාවේ ඒවල තියෙනවා. දැන් සල්ලි ඒවල තියෙනවා. මේ නැස්සේ කාමරක් විතර හොන්ද. ඒතකොට පස්සුව කියන්න සල්ලි දැන් මේ මහත්තයා රුපියල් 1000ක් ඒවල මැසේජ් එකක් ලියලා තියෙනවා. මහත්මයා මම හරිම දුප්පත් මට පුළුවන් විදියට මේ එව්වේ කියලා. මං ඉතින් එයාට බුදුසන්නයි කියලා මැසේජ් එකක් දැම්මා. හරි අවංකයි ඒක. ඒක ගැලුවා නම් මට මේ ඕස්ට්‍රේලියාවෙ ඉන්න අපේ පුතා කෙනෙක් 86000 කිව්වා. හොඳ. එංගලන්තේ ඉන්න කියන්නේ එංගලන්තේ ඉන්න මහත්තු කට්ටියක දුලා 26000 කිව්වා. දැන් ලස් එකම අරගෙන තියෙනවා. ඒක රෙක්ලාස් 20000 වහායකමින් කරන්න වෙනවා. තේරෙනවද? ඒතකොට ඔය එන අය තමන්ගේ කෑම ගැන බලා ගන්න. මම දන්නේ මට කාඩුවක් කෑම දෙන්න බෑ. කෑම අරන් දෙන්න බෑ. මට මංගල සල්ලි නෑ. ඔව් දැන් මේ එකතු කරලා මේ ආධාර එකතු කරලා මේ වාහනේත් අරගෙන යන්න හදන්නේ නේද? මේ ඔව්
එහෙම නැතුව කවුරු හරි වාහනේ අරගෙන ආවම අපිට උවමනා නැහැ වාහනේ ගියා අපි වැඩි කරලා එනමයි ලක්ෂ 20000ක් විතර වාහනේටම දෙන්න වෙනවනේ දැන් එහෙම වාහනයක් අපිට මේ මේවා කරගන්න බැරි වුණානේ පිළි අපිට හෝටල් ගානේ නවතින්න බෑ හෝටල් ගානේ නවතින්න බෑ අඩු ගානේ හාන්දුවන්න කියලා බණ මන් විහාරි රෑ ගත කරලා ඉන්න කොහේ හරි තියෙන දැනගල රැකින කිල්ලෙන් යන්න ඕනේ මොකද ප්‍රපාරස කරන් බලාගෙන යන ගමන නෙමෙයි මේක මං කලින් පෙර වීඩියෝ එකේ කිව්වා කිලෝමීටර් තුනක් වනාන්තරේ යන්න ඕනේ මේ යන්න පාරවල් නැහැ ගල්ඩෝඩ ගිහිල්ලා ගස් වලින් ගස් වල එල්ලිලා අතු වල එල්ලිලා වැල් වල එල්ලිලා ඒක මේ යන්න තියෙන තැන් තියෙනවා තේරෙනවද කියන එක නහා ගන වනාන්තරේ යන්නේ ජනාන්තරේකවල ගල්ලු මහා කිසිම සාමාන්‍යයෙන් අඩි පහල පන්සිය ටික ගල් දෙක යන්න තියෙනවා එතකොට ඒ වගේ තැන් වල සමාජයෙන් වල වැල් පොටවල් දාලා එල්ලිලා යන්න තියෙනවා එහෙම තැන් තියෙනවා ඒක නිසා මේ මේ පාර යනවා වගේ දැන් නෙමෙයි මේ සාමාන්‍ය මේ ඔය කොළඹ කොරතොට පන්තලේ වෙල්ලිපිය කියවන්න යනවා වගේ එකක් නෙමෙයි මේක හොඳ ඒන්ද අවබෝධ කරගන්න කට්ටිය ඉතින් හරිම දුෂ්කර ගමනක් මේ යන්නේ මේ මට යන්නත් නැහැ මට හරි අමාරුයි නම මේ රට වෙන්නේ ජාතිය වෙන්නේ මට දැන් බොහෝ අය රකින් කතා කරලා අපිට ආදරේ කරන මුදල් ලැබලා තියෙනවා ඉතින් තමයි අනිවාර්යෙන්ම යනවා ඉතින් ඔව් අනිවාර්යෙන්ම මේ ගමන යනවා පිටත් වෙනවා පතිරාජ මහත්තයලගේ නිවසින් සිකුරාදා උදේ 9ට ඒ කියන්නේ 17 වෙනිදා උදේ 9ට පිටත් වෙනවා එහෙමයි මෙහෙමයි යන ඕනම කෙනෙක් කපා කරලා මට කියලා මම එනවයි කියලා හරියට මෙහෙට එන්න මොකද මෙහෙ එනවයි කියන අය එන්නේ නැහැ ඒකයි ඔව් අන්තිමට බස් එකක් මේ මේවක දින මිනිස්සු ආවේ නැති වුණොත් එම අපරාධ සල්ලිත් නේද මේ දැන් ලොකු වාහන නේ ඕඩර් කරන්න බෑ මොකද මට වාහන නැහනේ ඉතින් ඒක නිසා දැන් මට මේ සෙල්ලිපිය මට බලන්න යන්න ඕන නම් මට කාටවත් කියන්න ඕනේ මට දිවුර පිටේ ඉන්න අපේ ඉංජිනේරු මහත්තයෙක් එයාට කිව්වා එයාගේ ජිප් වාහනය ගත්තා කැඩ් එකක් ගත්තා මම තා කොල්ල දෙන්නේ දාගෙන මේ මහත්තයත් කියනවා මේ මහත්තයා මාව අරගෙන යනවා කැලේ උනත් නමුත් මට පුජ්ජලිකව මේක බලන්න යන්න ඕම නැහැ රට වෙනුවෙන් කරන මේ කාර්යයක් නේ මේක මේක රට වෙනුවෙන් කරන එක දැන් මම මීට පෙර මම තනියෙන් මහා වනාන්තර කියලා සෙල්ලිපි මට පුළුවන් විදිහට ලෝකලේ එලි කළා පොත්පත් දීලා එලි කළා තියෙනවා සමහර ඒවා කීප දෙනෙක් එක් කරගෙන ගිහලා හරි අමාරුවෙන් කියව පෙරිය කඩේ සෙල්ලි ප්‍රේම මේ පෙරිය කඩේ වගේ එකකෝ නෙමෙයි මේක මහා වනාන්තරේ හොඳේ ඔව් එතකොට මේ පෙරිය කඩුව හරි දුෂ්කරයි නමුත් ඒක එතන වැඩි දුර නැහැ කිලෝමීටරයක් අතට ඔක්කොම තියෙන මේක එහෙම නෙමෙයි කිලෝමීටර 4 5 6 යන්න තියෙන තැන් තියෙන සමහර ඒවා ඔව් ඒක නිසා කියන්නේ කටික ආදරෙන් ඔයගොල්ලන්ගේ සැපපාසුකම් සහ ආහාර පිළිබඳව ඔයගොල්ලෝ බලා ගන්න ඔයගොල්ලෝ මොනවා ගෙනලා කෑවත් මට ප්‍රශ්නයක් නැහැ ඔව් එතකොට මගෙන් කවුරුක්වත් තේ එකක්වත් කහ දෙකක්වත් බලාපොරොත්තු වෙන්න මෙන්න බා මම වතුර බෝතලයක් වුණ කලින් යාම විතරයි මම කරන්නේ හොඳ ඔව් එතකොට යන්න ඕන කෙනෙක් ඉන්නවා නම් ඒ අය ඔව් ඊට පස්සේ අනිවාර්යයෙන්ම මම ක්‍රමයක හරි සිකුරාදා උදේ 9ට මෙහෙට එන්න ඔය පොලේ හිටියා පාන්දර 8ට පාන් නැගිලා පිටත් වෙන්න පුළුවන් නේ ඔයාලට ඔව් hali දොන පොතුවර අම්බිය දාවත් අපි පොතුවර අම්බිය ස්ටේෂන් එක ගාව දාවත් අපිට එතෙන්ට කියලා ගන්න පුළුවන් නේ ඕන කෙනෙක් එතෙන්ට කියලා ඒක කියනවා නේද ඔව් ඔව් ඔය කොහෙන් ආව පොතුවර ස්ටේෂන් එක ගාව දාලා පොතුවර ස්ටේෂන් එක ගාවට එන්න පුළුවන් එතකොට ඒගොල්ලෝ ඒකට වුමනා කරන දවස් තුනකට වුමනා කරන ඒ රාත්‍රි ගත කරන්න මේ වුමනා අඳුම් බලන්න ඒක තමයි අඳුම් ඒ ටූත් පේස්ට් ටූත් බ්‍රෂ් ඔයවා අවස් සබන් ඒ ටික ගේන්න නේද ඒක කියන්න දෙයක් නැහැනේ දැන් අපි කියමු සමන්නේ අපි ඒවත් මතක් කරලා දෙමු මේ ඒ අවශ්‍ය කරන අඳුම් පැළඳුම් මහා කැලේ වනාන්තරේ රාත්‍රී දෙකක් ගත කරනවා කියලා හිතාගෙන ඉන්නකෝ ඔව් ඒක තමයි ඔව් හෝටල් වල බුදියා ගන්න නෙමෙයි හොඳද ඔව් ඉතින් හෝටල් වල බුදියා කියලා මේ වැඩ කරන්න බෑ ඒක තාම මොනවද සංගීතය දැනුවත් කරන්න ඕනේ ඔව් ඒ ටික තමයි සින්ද නේද වෙන මොකක් අවශ්‍ය නැහැ තමන්ගේ කෑම මම ගෙදරින් ගේන්න පුළුවන් නම් ගේන්න නැත්නම් කඩෙන් ගන්න පුළුවන් නම් ඒ මොන හරි ගේන්න බිස්කට් අරන් මනම් ඒ ටිකක් පුළුවන් නම් ගේන්න අවශ්‍ය කරන රෙඩිටිලි ටික ගේන්න ඔව් මම යන්නේ නැහැ දෙන කාලගෙන කිසි ගමනක් මොකද මම එකපාරක් ගිහිල්ලා ඔය මේ නිවන බලන්නේ හඳුනගේ කණ්ඩායමක් එක්ක මං ආවි අමාරු වෙනවා මොකද අපි 28 දෙනෙක් ගියොත් එහෙම එකපාරට ගිය ගමන් වැසිකිලි පහක් ගන්න නැහැ ඒ ටැං වල ඉතින් මා එක 4-5 දෙනෙක් ගියාම ලේසි දැන් නැත්තම් බස් එකක් අරගෙන රෝසා බස් එකක් අරගෙන 25ක් දාගෙන යන්න පුළුවන් නේද එතකොට හරි අපහසුයි අපිට ටැං වල අපිට ඕනේ ඉතින් වැසිකිලි පහක් ගන්න නැහැ නේ අපිට ඕනේ ඕනේ වෙලාවට යන්න ඔව්
ඒකෙන් තමයි මම මේ මම යන්නේ දැන් 5 දිනක එක දැන් කතා කරලා තියෙනවා දැන් ඉඳ 8 දිනක යන දැන් මම මං කුරුණාගල මහත්තයට කිව්වා වාහනය කෝල කරලා කතා කරලා මේවා කරන්න කියලා. එයා දැන් වාහන ටික කතා කරලා ඒක ඒවා ගලන් කියයි. නමුත් හෙට උදේ හෙට දවල් 12ට පෙර කියන්න අපිට කතා කරලා එහෙම පොත්ලා ගාවත් පොත්ලාට ගෙදර ඉඳලා ඉඳගෙන යන්න පුළුවන්. එහෙම නැහැ. හැබැයි පහු වෙලා එන්න එපා. පහු වෙලාට පස්සේ මං ගියොත් මගෙන් බැනුම් අහනවා නැත්තම් මේ වෙන්නේ මේ 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 මම මාව දකින්න හම්බ වෙන්නේ නැහැ. අපේ ගෙදර බල්ලා වෙලා අපේ ගෙදර නොනත් කතා කරලා යන්න පුළුවන්. මොන හොඳ. ඒක කියන්න එපා. දැන් මේ අපේ මේ මම දැන් අවුරුදු 20ක් 30ක් මගේ දුරකථන අංක දැම්මාම ඒ දුරකථනෙට කෝල් කළාම මහත්තයාගේ දුරකථන අංකේ මොකද්ද කියලා. ඉන්නකේ මොකද්ද කියලා අහුවාම ඒකද ඇඩ්‍රස් එක දාලා මහත්තයා ඉන්නේ කොහෙද කියලා. ඉතින් එහෙම මම දැන් අවුරුදු 20ක අත්දැකීම් තියෙන ඉඳ මේ කියන්නේ. ඔව් ඔව් ඔව්. මහත්තයා මං අද එනවා කියලා කිව්වා. මහත්තයා අද අපි එනවා කියලා කියපු අය දැන් අවුරුදු 16 කිහිල්ල ඇවිල්ලා නැහැ හොඳ. ඔව්. සමහර අය මං මේක අවුරුදු 16 කට කතා කරලා එනවා කියලා දැන් එතකොට මගේ පොතක් එළිදක් වෙන උදේ පළවෙනි පහනපත්තු කළා වෙලා මේ 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 පොත පිළිගන්නන්න පොතේ නම දීලා ඔක්කොම කළා උදේ 6ට එනවා කියලා මේ පොත වල හන්දියෙම ඉන්න මේ මේ රෙදි කඩයක් ඇවිත් මිස් කෙනෙක් මේ අනේ දැන් අද දැන් දැන් මාස 10ක් ගිහිල්ලා මේ සාමත් ආවේ නැහැ මේ අංගන් එකම කියන්න පුළුවන් මම ඒගොල්ලන්ගේ නම් උගන්වන්නේ පොත් බෙන් කළා තියෙන දැන් ජනවාරි 18 වෙනිදා උදේ 6ට එනවා කිව්ව කට්ටිය මේ කිලෝමීටර් 900යි හොඳ කිලෝමීටර් එකක් නැහැ දැන් නොවැම්බර් මාසෙ තුලා ආවේ නැහැ නේ එන්න මම මේ ලංකාවේ මිනිස්සු ගැන විශ්වාසය තියන්නේ නැහැ මොකද මට ඒ තරම් බොරු කළා අප්පිරියලා තියෙන මිනිස්සුන්ගේ වැඩ යන කෙනෙක් එන්න උදේ 9ට මෙතෙන්ට ඔව් එහෙම නැත්තම් දිබලාගල පන්සලට එන්න සෙනසුරාදා උදේ 8 වෙනකොට ඔව් සෙනසුරාදා මොකද පැය 13 ගෙදර ගමනක් කොහොමද බස් එකේ යනවා නම් පැය 13 ගෙදර යන ගමන මේ කොළඹ ඉඳලා යන්න බෑ දිබලාගලට ගුරයිනේ පැය 8 මාරක් 9ක් යන ගමන එන්න ඒක කල්සිය එන්න නැත්තම් නෑරි නිකන් ඉන්නේච්චරයි බන්නේ ඔව් මම ගිහිල්ලා ඒ ශෙල්ලිපිය බල්ලවෙලා පුළුවන් ඉතින් ෆොටෝ එකක් ගාලා YouTube එකට Facebook වල මම දම්මන්නම් ඒ මෙන්නත් පැයට කියලා මම ඒක කරන්නේ නැහැ මට කරන්න බෑ. ඔව්. හරි. ඔව් දැන් සම්පත් බණ්ඩාර මහත්තයත් එනවනේ සීවල ටීවී එකටත් දායි. ඉතිරාජ් මහත්තයා YouTube එකට දාන්න පුළුවන්නේ. ඔව්. ඔව්. මොකද හේතුව දැන් මෙතෙක් කල් කියලා වීඩියෝ කරපු සමාජය මට දීලවත් නැහැ නේ හුඟක් අය මං ඒවත් ඒකයි මම මේ මම ගෙදරින් එළියට බැලලා යන්නෙම නැතුව හිටියේ මේ මේකද මේ මුළු මාධ්‍ය සියලුම දේවල් කතා කියලම මාධ්‍ය පත්තරවල කතා කරන ඉඳන් මම මේ පොඩ්ඩක් මාධ්‍ය ගිහින් බලලා එන්න මේ යන්න හදන්නේ ඒකයි එතකොට එහෙනම් මේ වන්දිනේ තා මොනවදලා කියලා වීඩියෝ එක නවත්තන්න ඕන නැත්නම් නිකම් බලලා නිකම් වීඩියෝ එක දික් වෙනා විතරයිනේ ඔව් එහෙනම් මේ දැනට මේ ඔච්චරයි මේ යන අය අර විදිහට එන්න නැත්නම් මේ දිමලාගල පන්සලට එන්න එතන ඉඳන් යන්න පුළුවන් මේ මට නම් ඉතින් එන්න හම්බ වෙන්නේ නැහැ ඒකත් කියන්න ඕනේ නෑ ඔයා ආයි කියන්න මට වඩා හොඳට ඔයා මොකද මං කියනකෝ ඔයාට ඇහෙනවා අඩුයි ෆෝන් එකෙන් ඔයා කියන්න සිකුරාදා උදේ 8ට 9ට සිකුරාදා උදේ 8 වෙනකොට ජයරත්න පතිරාරච්චි මහත්තයලා ගෙදර පොතුහැර ඒ ගෙදරට එන්න පතිරාරච්චි මහත්තයත් එක්ක යන්න බලාපොරොත්තු වෙන අය මොකද මේ දැන් 8 දෙනෙක් ඉන්නවා යන්න වැඩිපුර යනවා නම් බස් එකක් වගේ මේ හයර් කරගන්න ඕනේ. ඒ නිසා වේලාසනේ 12ට කලින්වත් හෙට කියා දැනුම් දෙන්න ජයරත්න පතිරාජි මහත්තයාට මේ යනවා කියලා. එහෙම නැත්නම් පතිරාජි මහත්තයා ගෙදරට එන්න බැරි අය කෙලින්ම දිඹුලාගල පන්සලට එන්න සෙනසුරාදා උදේ 8 වෙනකොට ඇවිල්ලා ඉන්න. එතන ඉඳන් මේ කැලේ ඇතුළට යන්න තියෙනවා සෙල්ලිපිය තියෙන තැනට. ඔව්. මොකද මම නැතත් ඔය ඕන කෙනෙකුට යන්න පුළුවන් දෙල්ලි ගාවට මම යන්න ඕනේ නැහැ. ඔව්. දැන් සම්පත් බණ්ඩාර මහත්තයා දවස් 3කට කලින් ගිහිල්ලා බලලා ආවා කිව්වා නේද? සම්පත් බණ්ඩාර මහත්තයා ගියා ටිකක් වීඩියෝ කරගෙන ආවා කියන්නේ මොකද කේවා. ඔව් ඔව්. මම ඕන කෙනෙක් යන්නද මාත් එක්ක යන්න ආසාව තියෙන අය මාත් දකින්න ඕන කට්ටිය නම් කතා කරලා එන්න. මේක කියවනවා බලන්න කැමති අය පතිරාජ් මහත්තයත් එක්ක සම්බන්ධ වෙලා යන්න නිවසේදී හෝ පන්සලේදී. එහෙනම් ඒ ටික තමයි අපිට කියන්න ඕනිකම තියෙන්නේ නේද? හරි.
කවුරු කවුරු ආවත් මම යනවා විසුවාරෝ දේ නමද මේ ඔව් කවුරු ආවනාවත් දැන් අපිට මේ අරේන්ජ් කරගෙන තියෙන්නේ ගමන අනිවාර්යයෙන්ම යනවා පතිරාජ් මහත්තයා අනිවාර්යයෙන්ම මේ ගමන යනවා පිටත් වෙනවා හරි එහෙනම් ඔක්කොම බුදු සරණයි රාවණ සොරින්ද පිහිටයි